ආයුබෝව වේවා, සුබ දවසක්. තමන්ගේ බිරිඳව රටේවලා තමන්ට ඕන වෙන වෙලාවට ගෙන්න ගන්න බෑ. ඇත්ත කතාවක්. හැබැයි මේ කතාව දැන් ඒකට ඇහෙන්නේ නෑ. මොකද ඒක නා මැරිලා. හරිද? නමුත් මේ වීඩියෝ එක බලන ඔයාට පුළුවන් තව කෙනෙක්ව දැනුවත් කරලා කියන්න. මොකද මේක සත්‍ය කතාවක්. ඊයේ දිනේ වෙච්ච කතාවක්. හරිද? ඉතින් කතාව කියන්න කලින් පොඩ්ඩක් ඕගොල්ලොන්ට පොඩි දෙයක් කියන්න. තමන්ගේ බිරිඳව රටේවලා, තමන්ගේ නෝනව රටේවලා, තමන්ගේ ළමයි ටික තමන් ලංකාවේ ඉඳලා බලාගන්නම් කියලා ඒ මිනිස්සයව ඒජන්සියට ගිහිල්ලා මැද පෙරදිග රටවලට විකුණුවට පස්සේ තමන්ගේ නෝන රට එන්නේ අවුරුදු දෙක වීසා කාලයක් එක්ක. එතකොට ඔයා ලංකාවේ ඉඳගෙන අනේ මට ඉන්න බෑ, ඔයා නැතුව බෑ, එන්න එහෙම කිව්වට එන්න බෑ. ඇයි දන්නවද? එහෙම එනවනම් මේ රටවල් වල ඒකට නීතිමය සහ මුදල්මය අවශ්‍යතා තියෙනවා. තමන් ලංකාවේ ඉඳගෙන මේ ගෙදරක වැටෙන මිනිස්සයාට කොච්චරවත් කෝල් කරලා කියනවා වරෙන් 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 කියලා. එතකොට මේ කෙලින්ම කියනවා නම් හිරගයක් හා සමානයිනේ. ගේ බිත්ති හතරකට කොටු වෙලා ඈ කොච්චරවත් කෝල් එනවා වරෙන් කියලා. එතන ටෙන්ෂන් එක ඔළුවේ. ගෙදරට ආවේ අලුතෙන්. අරාබි භාෂාව හරියකට තේරෙන්නේ නැහැ. මේ මිනිස්සු කියන දේක් හරියකට තේරෙන්නේ නැහැ. කරන වැඩක් හරියකට කරගන්න නැහැ. ඇයි? ලංකාවේ මිනිහා කෝල් කරලා එන්න කියනවා. ඈ තමන්ට යන්න පුළුවන්කම තිබුණත් යන්න පුළුවන්ද? හරි මං එන්නම් කිව්වත් යන්න පුළුවන්ද? බෑ යන්න. ඈ එතකොට මේ රටවල් වලට එන කාන්තාවන් ඇත්තටම අසරණ වෙනවා. හරිද? ලංකාවෙන්න පිරිමින්ට කෝල් එක දීලා ලස්සන්ට කියන්න පුළුවන්. ඇයි උඹ ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ? ඈ නමුත් ඒකේ නා ඒ මොහොතේ මොකද්ද කරන්නේ කියන්න කවුරුත් දන්නේ නැහැ. විශේෂයෙන්ම අලුතෙන් ඔයා ගෙදරකට රැකියාවට එනවා නම් ඉස්සර වෙලා ඔයාට රට එනකොට තමන්ගේ මහත්තයා කියන සුරංගනා කතා ටික අහලා විශ්වාස කරලා රට එන්න කලින් ඒ මිනිස්සුත් එක්ක හරියටම කතා කරගන්න. ඈ ඔයාට ළමයි ටික බලා ගන්න පුළුවන්ද? අවුරුදු දෙක ඉන්න පුළුවන්ද? ඈ මං එනකන් ඉවසගෙන ඉන්න පුළුවන්ද? ඒ දේවල් කතා කරගෙන රට එන්න. මොකද ඔයා ආවට පස්සේ ඔයාට කෝල් කර කර වරෙන් කොට ඔයාට යන්න බෑ. හරිද? ඉතින් මේ සහෝදරය ඇවිල්ලා මාස 5යිලු. ලැබිච්ච තැනත් හොඳයි කියලා තමයි කියන්නේ. නමුත් ලංකාවේ මහත්තයා නිතර නිතර කෝල් කරලා එන්න කියනවා. යන්න විදිහක් නැහැ. යන්න දෙන්නේ නැහැ. යනවා නම් සල්ලි දෙන්න ඕන. ඈ හිතන්න චුට්ටක් නිවසකට අලුතෙන් රැකියාවට ආපු කෙනෙකුට ඔයාට කොහෙන්ද ඩිනාර් 700ක්? ඔයාට කොහෙන්ද ඩිනාර් 600ක් 500ක්? කවුද දෙන්නේ? ඈ එහෙම හදවත උණු වෙන සංවේදී වෙන මිනිස්සු මේ රටවල ඉන්නවා. ආ මෙන්න ඩිනාර් 500 ඔයා යන්න කියලා ඉන්නවා. ඉන්නවා. ඒජන්සියෙන් ඔයාව යවනවා. අනේ අනේ අරයාගේ මහත්ය එන්න කියනවා කියලා යවනවා ඔයාව. යවන්නේ නැහැ. තමන්ගේ වැඩ කරන රැකියාව කරන තැන මිනිස්සු ඔයාට යන්න දෙනවා මාස 4න් 5න් දෙන තැන් ඇති. හැබැයි බහුතරයක් යන්න දෙන්නේ නැහැ. උඹ ඵලයන් අපේ සල්ලි දීලා. ඕක තමයි කියන්නේ. හරිද? නිරන්තරයෙන් මේ වගේ දේවල් වෙනවා. ඉතින් කොහොම හරි මේ මිනිස්සයා බෙල්ල වැලදාගෙන මැරෙනවා. ඇයි දන්නවද? නෝන ලංකාවට එන්නේ නැති නිසා. ඈ අද මොකද වෙන්නේ? ළමයි 3 දෙනෙක් ඉන්නවා කතාවේ හැටියට. කවුද අසරණ වෙන්නේ? මැරිච්ච එකා මැරුණා. ඈ දැන් අර ළමයි ටිකත් හදාගෙන අර මිනිස්සයා රටකට ඇහිල්ලා ඈ ජීවත් වෙන්න මොනතරම් බලාපොරොත්තු තියාගෙන එන්නේ නැද්ද? අද ඒක ඇල්ලිලා මැරිලා. දැන් මේ මිනිස්සයා ලංකාවෙන් සල්ලි ගෙන්නගෙන ඔන්න ලංකාවට ගියා. මෝඩකමද? නැත්තම් මොකද්ද? ඈ මේ දේවල් ගැන හොඳට හිතලා බලලා කල්පනා කරලා වැඩ කරන්න. මේවට කෑ ගහන්න පුළුවන්. මේවට බනින්න පුළුවන්. මේවට වචන කියන්න පුළුවන්. නමුත් මම කැමති නෑ. ඇයි දන්නවද? මිනිස්සුන්ට අපිට පුළුවන් දෙයක් පැහැදිලිව කියා දෙන්න. කවදාකවත් තමන්ගේ බිරිඳව රටේවලා ඒ වගේ දේවල් කරගන්න එපා.
මොකද කරගන්න එපා කියන්නේ. මං ඉස්සෙල්ලා කිව්වනේ මැරිච්ච කාට මේක ඇහෙන්නේ නැහැ, ජීවත්වලින් ඔයාට ඇහෙනවා කියලා. දැනට තමන්ගේ බිරිඳ රට ඇවිල්ලා, තමන්ගේ නෝන රට ඇවිල්ලා රට සේවය කරනවා නම් ඔයා කියන වෙලාවට එයාට එන්න බෑ, හැබැයි මැරෙන්න නම් එපා. දන්නවද? එතකොට අමාරු වැටෙන්නේ තමන්ගේ නෝන දරුවෝ ටික. හරිද? ඒ හින්දා දැනුවත් වෙන්න මේ කතාව කිව්වේ. කුවෙත් රටේ වෙච්ච තවත් සත්‍ය කතාවක්. ඉතින් බිරිඳ ලංකාවට ගියා. යනකොට යන්නේ තමන්ගේ මාත්‍යාගේ මිනිය බලන්න. ඈ, ඔන්න වෙච්ච වැඩි. ඒ හින්දා ජීවත් වෙන්න රට යනවා නම් තමන්ගේ ජීවිතේම නැති කරගන්න එපා. දැන් අද සමාජයට ගිහිල්ලා මූණ දෙන්නේ කොහමද? ඈ, මිනිස්සු රටාවේ තමන්ගේ මහත්තයාට ළමයි ටික බාර දීලා, ඒ වගකීම හරියට බලා ගන්නම් කියලා ආපු දවසේ කෝල් දීලා වද දීලා එන්න කියලා නාවට පස්සේ මත්පැන් පානය කරලා එහෙම කරගන්නව නම් ඇත්තටම මේ දේවල් ජීවත් වෙලා ඉන්න ඔයා කරගන්න එපා. මැරිච්ච කෙනා මැරුණා. දන්නවද? නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ අකල් මරණයක් වෙන්න එපා කියලා. ඉතින් ඇත්තටම ආදරය කරන්න ඇතිනේ. කොහොම ආදරයක් තියෙන්නේ නැතිද නේද? ඒ ආවෙ නැහැ කියලා මැරෙන්න තරම්. ඔක තමයි ජීවිත කතාව. දැනුවත් වෙන්න, විශේෂයෙන්ම රට රැකියාවකට එනවා නම් එකපාරක් නෙමෙයි, දෙපාරක් නෙමෙයි, දහස් වාරයක් හිතාගෙන එන්න. ලංකාවෙ ඉන්න පිරිමි පුද්ගලයන්ට කියන්න තියෙන්නේ, මචං, තමන්ගේ ගෑණිව රටපටෝලා සල්ලි හම්බ කරගෙන කනවට වැඩිය හොඳයි. ලංකාවේ බිරිඳවයි ළමයි ටිකයි තියලා ඔයා රට ඇවිල්ලා සල්ලි කියා කර එමිසුන්ට යවලා එමිසුන්ව පෝෂණය කරන්න. මොකද මේ මැද පෙරදිග රටවල ගෙවල් වල දැන් තියෙන තත්ත්වය, දැන් තියෙන පරිසරය එච්චර හොඳ පරිසරයක් නෙවෙයි. මොකද අපිත් මේ රටවල කාලයක් ඉන්නකොට, අපි මේ රටවල වැඩ කරනකොට මේ අපිට වුණත් මේ මට වුණත් හොඳට තේරෙනවා ඉස්සර නම් රස්සාව කරගෙන ඉන්න පුළුවන්කම තිබුණා, දැන් නම් ටික ටික අමාරු වෙනවා කියලා. ඒ හින්දා මේ දේවල් පිළිබඳ දැනුවත් වෙන්න. ඉතින් මේවා ඇත්ත කතා, මේවා හදන කතා නෙමෙයි. දන්නවද? ඒ හින්දා තමන්ගේ ජීවිතය නැති කරගන්න කලින් දෙපාරක් තුන්පාරක් නෙමෙයි, දහස් වතාවක් හිතන්න. මොකද මේ රටවල් වලට ඇවිල්ලා මේ ගෙවල් වලට හිර වෙච්ච කිසිම කාන්තාවකට කියන වෙලාවට නම් එන්න බෑ. දන්නවද? එහෙම එනවා නම් අනිවාර්යෙන් ඒවට සල්ලි ගෙවන්නම ඕනේ. හරිද? ගෙවුවොත් යන්න පුළුවන්. ඉතින් දැන් අර සහෝදරි ලංකාවෙන් දිනා 500ක් විතර ගෙන්නගෙන තමයි ලංකාවට කියලා දෙන්නේ. ඉතින් ඒ දිනා 500 කියන්නේ ලංකාවේ 1,05,000ක් විතර. ඉතින් එතරම් ණය වෙලා තියෙනවා. දැන් මහත්තයත් මැරිලා දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඉතින් පොඩ්ඩක් හිතන්න. ඈ, දුරදිග බලන්න. ජීවිතය නැති කරගන්න එක හැම එකටම උත්තරේ නෙවෙයි. දන්නවද? මැරිච්ච කෙනා මැරෙනවා, නමුත් ජීවත් වෙලා ඉන්න කෙනා ගොඩාක් විඳවනවා. දන්නවද? දැනුවත් වෙන්න, තව කෙනෙක් දැනුවත් කරන්න. පරිස්සමෙන්, බුස්සරණයි හැමෝටම.